මම සංකිතා ගුණරත්න වෙරිටේ රිසර්ච් ආයතනයේ දූෂණ විරෝධී සහ රාජ්‍යකරණය පිළිබඳ අංශයේ ප්‍රධානි. අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ අල්ලස සහ දූෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නිතර ඇසෙන ප්‍රශ්න කීපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. නිතර ඇසෙන එක ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ දූෂණ හෝ අල්ලස් චෝදනාවලට ලක්වුණ අය නඩුවලින් නිදහස් වෙන්නේ කෙසේද කියලා. අපි නිතර දකින දෙයක් තමයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් නඩු ඉල්ලාස් කර ගැනීම. දැන් මේක සිද්ධ වෙන හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සාක්ෂි අප්‍රමාණවත් වීම කියලා කියන එක. දෙවෙනි එක තමයි තාක්ෂණික දෝෂ නිසා නඩු ඉල්ලාස් කර ගැනීම. දැන් මේ සාක්ෂි අප්‍රමාණවත් වීම කියන එක ගැන අපි ටිකක් හොයලා බැලුවොත් සාක්ෂියක් තියෙන නිසා තමයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තමන්ට නඩුව දිනන්න පුළුවන් කියලා දැනගෙන තමයි සාමාන්‍යයෙන් නඩුකරයක් අධිකරණයට දාන්නේ. එතකොට පස්සේ දවසක මෙතන සාක්ෂි අප්‍රමාණවත් වෙලා ඉවත් කරගන්නවා කියලා කියනවා නම් ඔවුන් ජනතාවට පේන විදියට දැනුවත් කරන්න ඕන හරියටම මොකද්ද වුනේ කියලා. සාක්ෂිකරුවෙක් මිය ගියාද නැත්නම් වෙන දෙයක් සිද්ධ වුණාද කියන එක පැහැදිලි කරන්න අවශ්‍යයි. දෙවනි කාරණාව දිහා බැලුවොත් ඒ කියන්නේ තාක්ෂණික දෝෂයක් නිසා නඩුවක් ඉල්ලාස් කර ගැනීම කියන එක දිහා බැලුවොත් එතනදි සිද්ධ වෙලා තියෙන්නේ ඇත්තටම කොමිෂන් සභාවේ සමාජිකයන් 3 දෙනාම චෝදනා පත්‍රය අත්සන් නොකිරීම නිසා ඉවත් කර ගැනීම කියන එක. දැන් එහෙම සිද්ධ වෙලා තියෙනවා නම් ඒ තාක්ෂණික දෝෂය හරිගස්සලා ආයි නඩුව පවරන්න ඕනනේ. එහෙම පවරලා තියෙනවා කියලා අපිට කියනවා. හැබැයි ප්‍රසිද්ධියේ කිසිම තොරතුරක් දීලා නැහැ මේක ජනතාවට සනාථ කරන්න යලිත් නඩු පැවරුවා කියන එක ගැන. තව ප්‍රශ්නයක් තමයි ශ්‍රී ලංකාවේ දූෂණයෙන් මුදල් උපයලා පිටරට හංගන් ඉන්න සල්ලි ආපහු ලංකාවට ගෙන එන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. මේ ආකාරයෙන් ලංකාවට මුදල් යලිත් ගෙන්න ගන්න ප්‍රධාන විදි 3ක් තියෙනවා. අපි උදාහරණයක් ගැන හිතමු. ලංකාවේ නීති විරෝධීව මුදල් උපයලා ස්විට්සර්ලන්තෙන් ගෙයක් ගත්ත අවස්ථාවක් ගැන. දැන් මෙතනදී ලංකාවේ රජයට පුළුවන්, ඒ කියන්නේ විධායකයට පුළුවන් ස්විට්සර්ලන්තයට දැනුවත් කරලා ඔවුන්ගෙන් උදව් ලබාගෙන උපයගත් මුදල යලිත් ලංකාවට ලබා ගන්න. දෙවැනි එක තමයි ස්විට්සර්ලන්තයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පුළුවන් ඒ හොරාගත් මුදලකින් උපයාගත් දේපල වලින් ගත්ත ඒ ගෙදර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වලා ඒ මුදල් අපේ රටට ලබා දෙන්න. තුන්වැනි එක තමයි ඒ රටේ ඉන්න සිවිල් සංවිධානයකට හෝ සිවිල් පුරවැසියෙක්ට පුළුවන් ඒ රටේ අධිකරණයේ නඩුවක් දියත් කළා ඒ මුදල් ලබාගෙන යලිත් ලංකාවට ලැබෙන්න සලස්වන්න. තව ප්‍රශ්නයක් තමයි වත්කම් ප්‍රකාශ කිරීමෙන් හෝ වත්කම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමෙන් පුද්ගලයින්ගේ සියලු වත්කම් දැනගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. දැන් අපි දන්නවා ලංකාවේ වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳ ලොකු විවාදයක් ගිහිල්ලා දැන් දූෂණ විරෝධී පනතට අනුව වත්කම් බැරකම් ප්‍රකාශ සියල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට බාර දෙන්න ඕන. එතකොට අල්ලස් කොමිසම ඉන් මාසයක් ඇතුළත ඒ වත්කම් බැරකම් ප්‍රකාශවල යම් කිසි දුරකට විස්තර ප්‍රසිද්ධියට පත් කරන්න ඕන. දැන් අල්ලස් කොමිසමේ වෙබ් අඩවියට ගියොත් 100කට වැඩි ප්‍රමාණයකගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා. හැබැයි ඒක දිහා බැලුවොත් ගොඩක් තැන්වල කළු පාටින් විස්තර ඉවත් කරලා තියෙනවා කියන එකත් පැහැදිලි. දැන් මේ ඉවත් කිරීම සිද්ධ වෙන්නේ දූෂණ විරෝධී පනතේ 88.1 කියන වගන්තියට අනුව. මේ වගන්තියේ තියෙනවා යම් කිසි තොරතුරු. ඒ කියන්නේ බැංකු ගිණුමක අංකය, බැංකු තැන්පතු විස්තර, ඒ වගේ දේවල් ඉවත් කරන්න පුළුවන් කියලා. මේ සමහර දේවල් සිද්ධ වුණේ පාර්ලිමේන්තුවේ විවාදයේ 3 වෙනි කියවීමේදී තමයි මේ දේවල් ඉවත් කරන්න ඕන කියන ඒවා යෝජනා වුණේ. හැබැයි අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අදාළ දූෂණ විරෝධී පනත දිහා බැලුවොත් ඒකෙන් බලාපොරොත්තු වෙන දේවල් කිහිපයක් ඒ පනතේ සඳහන් වෙනවා. ඒක තමයි මේ ජනතාවට වගවීම කියන එක, ජනතාවට විනිවිද වීම කියන එක. දැන් අපි දන්නවා ලංකාවේ වත්කම් උපයගෙන ගොඩක් පොහොසත් වෙන දේශපාලන පක්ෂ වෙන්න පුළුවන්, අපේක්ෂකයින් වෙන්න පුළුවන්, දේශපාලඥයින් වෙන්න පුළුවන්, පොදු රජයේ නිලධාරීන් වෙන්න පුළුවන් අපිට දිගින් දිගටම දකින්න ලැබෙනවා. ඉතින් මේ පොහොසත් වෙන්නේ ජනතාවගේ මුදල් වලින්ද, අපේ මුදල් වලින්ද කියන එක ගැන අපිට දැනගන්න තමයි මේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අපි බලාපොරොත්තු වුණේ. හැබැයි මේ ඔක්කොම විස්තර ඉවත් කරනවා නම් ජනතාවට දැනගන්න ලැබෙන්නේ නැත්නම්
එතකොට මේ ඒ සම්බන්ධයෙන් ඒ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසය ගොඩනැගීම ඇත්තටම අවම වෙනවා. අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් අදාළ දේවල් සම්බන්ධයෙන් පියවර ගත්තේ නැත්තම් මොකද්ද වෙන්නේ? ජනතාවට ඒ සම්බන්ධයෙන් පියවර ගන්න පුළුවන්ද? ඔවුන්ට පැමිණිලි කරන්න පුළුවන්ද? ඒ වග බලා ගන්න තමයි මේ විස්තර ජනතාවට දැනගන්න ලැබෙන්න සලස්වන්න ඕන. ඉතින් නීතිය මේ නීතිය අකුරටම විතරක් සීමා වෙන්නේ නැතුව නීතියෙන් බලාපොරොත්තු වුණේ මොකද්ද කියන එක ගැන හොයලා බලලා, මේ ජනතාවට වගවීම කියන එක ගැන හොයලා බලලා, මේ ඉවත් කිරීම කළු කළා, විස්තර ඉවත් කිරීම අවම කළා, පුළුවන් තරම් ජනතාවට පේන්න පුළුවන් විදියට වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කිරීම තමයි මේ මොහොතේ තියෙන අවශ්‍යතාවය. තව ප්‍රශ්නයක් තමයි, දූෂණය පිටුදැකීම සඳහා ජනාධිපති අපේක්ෂකයන් ගත යුතු ප්‍රධාන පියවර මොනවාද කියලා. ජනාධිපති අපේක්ෂකයන් විදියට තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධියට පත් කිරීම මං හිතන්නේ කළ යුතුයි. අනිත් එක තමයි අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් ළඟදී දැනුම් දීමක් කරා 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කිරීමට අල්ලස් කොමිසමෙන් පියවර ගන්නවා කියලා. ඊළඟ දේ තමයි ජනාධිපති බවට පත් වුණාම දූෂණය සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක. මේක දිහා දෙආකාරයකින් බලන්න පුළුවන්. පළවෙනි දේ තමයි ජනාධිපතිවරයෙක් හෝ වරියක් ආසන්නයේ සමීපතමින් සිදු කරන අල්ලස් දූෂණ සම්බන්ධයෙන් ගන්න බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග මොනවද කියන එක. මොකද තමන් ගැන තියෙන විශ්වාසය, ජනතාවට තියෙන විශ්වාසය රඳා පවතින්නේ තමන් ළඟ ආසන්නයේ සිද්ධ වෙන අල්ලස සහ දූෂණයට තමන් ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක මත. දෙවැනි එක තමයි රටේ තියෙන අල්ලසට සහ දූෂණයට ප්‍රතිචාරයක් විදියට තමන් ගන්න බලාපොරොත්තු වන පියවර මොනවද කියන එක සම්බන්ධයෙන්. අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කරපු ආණ්ඩු කරන රාජ්‍ය කරන විශ්ලේෂණ වාර්තාවේ දැන් වෙනකොට බොහොම පැහැදිලිව පියවර සඳහන් කරලා තියෙනවා අල්ලසට සහ දූෂණයට පිළිතුරු වශයෙන් ලංකාව ගත යුතු ක්‍රියාමාර්ග පියවර මොනවද කියන එක සම්බන්ධයෙන්. එකක් තමයි ලංකාවේ මේ ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන්, ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් විනිවිදභාවය වැඩි දියුණු කරන්න ඕන කියන එක. ලංකාවේ දැන් වෙනකොට රජයේ වෙබ් අඩවිය තමයි promise.lk කියන වෙබ් අඩවිය. ඒකේ ගිහින් බැලුවොත් තියෙන විස්තර ඉතාම අවමයි. ලොකු ලොකු ප්‍රසම්පාදන ටෙන්ඩර් කටයුතු සම්බන්ධයෙන් කොමිස් ගහනවද, කාටද ටෙන්ඩර් එක යන්නේ, ඒ සියල්ල සම්බන්ධයෙන් විස්තර මේ promise.lk කියන වෙබ් අඩවියේ ප්‍රමාණවත් ආකාරයට සඳහන් වෙන්නේ නැහැ. ඉතින් විනිවිදභාවය ටෙන්ඩර් සම්බන්ධයෙන් වැඩි දියුණු කරන්න අවශ්‍යයි. දෙවනි දේ තමයි මේ අලුතෙන් ගෙනාපු දූෂණ විරෝධී පනත හරි ආකාරයෙන් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම. මොකද අලුත් බලතල දීලා මදි, එක ක්‍රියාත්මක වෙනවා කියන එක ජනතාවට සනිටුහන් කරන්න ඕන. අල්ලසට සහ දූෂණයට විරුද්ධව දැන් වෙනකොට අලුතෙන් හොඳට ප්‍රතිචාර දක්වනවා කියන එක ඔප්පු කරන්න. අනිත් එක තමයි රටෙන් පිටුවහල් වෙන මුදල්, රටෙන් සොරා ගන්න මුදල්, ජනතා මුදල් නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් අලුත් නීතියක් මේ අවුරුද්දේ 2024 නොවැම්බර් මාසය වෙනකොට ඉදිරිපත් කරනවා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලංකාව කැපවීමක් කරලා තියෙනවා. ඒ නීතිය ගෙනල්ලා හරියාකාරයෙන් ක්‍රියාත්මක කිරීමත් සිද්ධ කරන්න ඕනේ.